ලැබුවා වූ නව වසර ඔබ සැමට සාමය සමගිය සතුට පිරි නිදුක් නිරෝගීමත් සුබ නව වසරක් වේවායි ගෝවිම ටන්නෝල් තුලින් අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවත් සමගින් තමයි අද ගෝවිම ටන්නෝල් පළමු වැඩසටහන 2022 වර්ෂයේ දිගහැරෙන්නේ. ඉතින් අපි ඔබ සැමට ආරාධනා කරනවා ගෝවිම ටන්නෝල් වැඩසටහන් සමගින් වසර පුරාම අපත් සමග නැඳී ඉඳින්න කියලා. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කතා කරද්දී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සම්බන්ධයෙන් ඍජුව වගේම සුවිශේෂීසා ප්‍රමුඛතම කාර්යභාරයක් සිදු කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 2022 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මේ හරිත කෘෂිකාර්මික සංග්‍රාමය සම්බන්ධයෙන් තමයි අද ගොවිබිම රණවතුන්ින් අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒ සඳහා ඔබව දැනුවත් කරන්න අපි ආරාධනා කරා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියමවාන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්තද සිල්වා මහත්මයා. ඉතින් නව වසරේ සුභාසිරිත සමගින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමනි අපි ඔබව ආයුබෝවන් කියලා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද සාකච්ඡාව ආරම්භ කරමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමනි මම කැමති ඔබතුමාව 2021 වර්ෂයට රැගෙන යන්න. 2021 වර්ෂයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වගේම කෘෂිකාර්මික ශාස්ත්‍රයට සුවිශේෂී වර්ෂයක්. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අභියෝගාත්මක වර්ෂයක්. ඉතින් මේ 2021 වර්ෂයේ අභියෝගාත්මක කටයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සාර්ථකව ඉටු කරමින් කෘෂිකාර්මික සෞභාග්‍ය කර අපේ රට මෙහෙයවීමට කටයුතු කරා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබතුමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මුහුණ දුන්නේ අභියෝගයන් සම්බන්ධයෙන් මොන වගේ කටයුතුද සිදු කරේ? ඒ සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් වෙනවද? जनवरी मास बगावत आरंभ कर कथा करेम दिदासके अलखण ओम सार्थक वसन ग्रांडपीठ हकी ये खंडे विनत् भूगोल अभी अवश्यता सपुराकर मुंदपीठ वंबुना मटकियान सन्तोष ये भोग बल अभी अवसन लभुना एक अभी श्रेष्ठ निर्धारण सह अभी सील परेशन निर्धारण परेश सहकार कृषिकर्म अध्यक्ष वरुण नियोज्य अध्यक्ष वरुण अत्रेक अध्यक्ष वरुण सह अपे सीलुम अपे अध्यक्ष कांच हम दिनाम एकाबद्ध वेड करला हुंद वेड सराक अपी अवसान करे किला मट किया न पुलुआ एकम अपी कौरुद्धन ना देदास विशिय के अपेल मासे विशिय अट्वेंदा अपी रजयक हैटीट अधिकर जनातुवा हरित आर्थिक संधावेन क्रिया मार्गे सदा विशेष कृषिकर्म अंशय नटे कृषिकर्मे हरित स्वरूप पलिबोध नाशक रासायनिक द्रव्य विभागीयं हानि अवमकनी सदाटपीला नियमक एक मे अभी कृषिकर्म डिपार्टमेंट ताक्षणिक परिवर्तने गुना एक ताक्षणिक परिवर्तने विद्यात्मक धनम अभी व्याप्ति अंशे हर शेष निर्धारण हर गोविंद वेतनी कुत्की मे मे दवंत अभियोगे अभी ठाम पूर्ण है भाई मट कियांड सतोषाई मे कोविड दहन मे तिब अभी मे अहितक पटपिटा वे मन अपे निर्धारित गमकती है क्या वे प्रश्न इलाट गोविंद रस्कर गनी मे तिब प्रश्न ये सीलुम देवाद्लेक् एक्वापे तीन ताक्षण उपयोगी करगन एमनेतंग अपिटे अंडपुलवां क्रमवेदवलि अपि संपूर्ण कोविजनताव संधावेन पनिविड सकस्कल हरित कृषिकर्मे संधा एमनेतंग अपे काबनिक यदुं भाविता करला वेन कृषिकर्मे संधा अवश्य निर्देश फलविनियन्ब सकस्करा ए सकस्करगत निर्देश अपे गक्किलाट पत्रिका मार्गे यवीम संधा कठिनमिं अपि संधा कटयुतु करा अवशाने कृषिकर्म उपदेशकवर्यहरा यम संधा अवश्य क्रम सकस्करा एकम तिरसार कृषिकर्म परेशन संवर्धन मध्यस्थाने तमै मे परिसरितकामी कृषिकर्मे गण कथा करणकुटुम अपि परेशन संबंध हिमनत्तं व्याप्ति पनिविडदेन संबंधे मूलिक मध्यस्थाने अपि आयत कृषिकर्म डिपार्टमेंट यटते पीठवल तियेनवा ुलिंगोक्कुम अभी अवश्य ताक्षणिक पणवीड लबादीम सिद्धक मे परसरितकामी कृषिकर्म संधावन धनुम अरगन एक अदाल निर्देश लबादीम तभी सिद्धुक अभी मे तेन निर्धारी हिंग्यक् मिच्चर कालेक ये निर्धारी हिंग्यक्म मे कटयुत अभी कठिन सरसुंकला अभी निर्धारी मंडल मे सन्धा इतिपत्ला
ඒ අවශ්‍ය ක්‍රියා මාර්ග ගත්තා. ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ තමයි මේ අපේ අතර මේ දෙවන්ත ක්‍රියාවලිය සඳහා වෙන නියමුව ඉන්නේ. අපිට හැකියාව ලැබුණා අලුත් බඳවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කරගන්න. ඒ නිසා අපි මේ 2021 වසර ගත්තම අභියෝගතාව අපි ඉස්සරහට යන්න පුළුවන් ගමනක් අපිට තීරණය කරගත්තා. ඒ ගමන හරහා අපි ලෑස්තිවීම සඳහා තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් කොහොමද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ සෞභාග්‍ය දැක්ම අනුව ක්‍රියාත්මක වන මේ හරිත කෘෂිකර්මාන්තය තුල කෘෂිකාර්මික සෞභාග්‍ය ළඟා කර ගැනීම සඳහා 2022 වර්ෂයේ සැලසුම් කරලා තියෙන්නේ. ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවද? රට හදන සෞභාග්‍ය දැක්ම කියන රජයේ පිළිගත් ප්‍රතිපත්ති රාමුව යටතේ කෘෂිකර්මයට විහිළු තැනක් දීලා තියෙනවා. ඒක මේ කෘෂිකර්ම දීපු විහිළු තැනත් එක්ක කෘෂිකර්මයෙන් බලාපොරොත්තු වන අත්‍තරම උපාය මාර්ගයක් සැලසුම් කීපයක් තියෙනවා. ඒක එකක් තමයි බීජ නිෂ්පාදනයේ දේශීය බීජ නිෂ්පාදනය සුලභ කිරීම. දෙවෙනි එක තාක්ෂණික මොකද කුඩා ඉඩම් ප්‍රමාණවල තියෙන තාක්ෂණිකව පිරිපුන් කරලා නිෂ්පාදකතාවය වැඩි කිරීම. තුන්වෙනි කාරණය තමයි ඒකම රටේ කෘෂිකර්මයේ පරිසරිතකම් පැත්තට යන්නේ. ඔය ඔය සියලුම කතා කරද්දී අපිට තියෙන මේ අභියෝග එකෙන් එකට ගත්තම පරිශන පැත්තෙන් ගත්තොත් පරිසරිතකාමී කෘෂිකර්මයේ අපි යම් කිසි ප්‍රගතියක් කරලා තියෙනවා. නමුත් අපි ඊට වැඩිය තව තියෙනවා ඉස්සරහට යන්න. මොකද වෙනත් රටවල තියෙන මේ සදා තියෙන පරිශනවල ප්‍රගතිය පරීක්ෂා කරලා බලලා ඒවා අපිට මෙහෙට අනුගත කරගැනීමට පුළුවන් ද කියන එක පළවෙනි පියවර. දෙවෙනි එක තමයි අපේ මේ යෙදවුම් එක වෙනස් වෙනවත් අස්වැන්නේ විචලතාවේ අඩු කරගෙන අපේ ස්වයංපෝෂිත ආර්ථිකයකට නැත්තම් ස්වයංපෝෂිත කෘෂිකර්මයක් සඳහා යනකොට ඒ සඳහා වෙන වැඩපිළිවෙලේදී මේ අභිජනනය කර හරි වර්ග අපිට තෝරා ගත යුතු වෙනවා. ඒ නිසා වී සහ අනිකුත් හැම භෝගෙම මේ වගේ වැඩපිළිවෙලකුත් අපි ලියත් කරනවා. ඒක කෙටි කාලින සහ දීර්ඝ කාලින වැඩපිළිවෙලවල හැටියට. ඊළඟට තාක්ෂණය දැන් අපි හදපු ගොඩක් තාක්ෂණ තියෙනවා. මේ තාක්ෂණය අපිට ගොවියට ලබා දීම සඳහා ප්‍රමුඛ කාර්යභාර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කරන ඉඳලා මේ තාක්ෂණ පණිවිඩ අපි ලබා දීම සඳහා ක්‍රමවේද සකස් කරන්න යනවා. 13 වෙනි ව්‍යවස්ථාව අනුව අපි දන්නවා පළාත් සභා සහ ප්‍රධාන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක ක්‍රමවේදයක් කරා මේක එකට යන්න. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ 2022 වර්ෂයේදී ගිය අවුරුදු වලට වැඩිය මුගක් පළාත් සභාවත් එක්ක එකතු වෙලා අපේ පණිවිඩ හුවමාරුව එක්කම බිම් මට්ටමට යන කෘෂිකර්මයේ පණිවිඩ ලබා දීම සහ ඒ බිම් මට්ටමෙන් එන අවශ්‍යතා කෘෂිකර්ම ප්‍රධාන දෙපාර්තමේන්තුවට අරගෙන ඒවා ක්‍රමවත් ගොවීන්ට ඉක්මනින් අපිට ඒ අවශ්‍යතාවය ලබා දෙන්න. ඊළඟ එක තමයි අපි අපිට මේ තියෙන ඔක්කොම දැනුම සහ පණිවිඩ දෙන ඒවා වෙනවා මේ කලමනාකරණය කරලා ගොවීන් අතරටපත් කිරීම. තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව ජාතික තොරතුරු මධ්‍යස්ථානය. අපි මේ තොරතුරු මධ්‍යස්ථානයෙන් අපි මේ සැරේ පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ජංගම යෙදවුම් ඊළඟට අපේ තියෙන මේ SMS පණිවිඩ හුවමාරු වරා ධාන්‍යමය විස්සරා දෙන සේවාවල් ඊ ඇග්‍රිකල්චර් ක්‍රමවේද මගින් මේ ගොවි ජනතාවට මොකද මේ පණිවිඩ ලබා දීමේ වැඩසටහන කෘෂිකර්මයේ තාක්ෂණයේ ගත්තට තාක්ෂණයේ ගොවියටම යන්න තියෙන අඩුපාඩු මගහැරීම සඳහා මේ අවුරුද්ද අපි ප්‍රයෝග කර ගන්නවා කියලා බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ නිලධාරීන් අරගෙන ඊළඟට කෘෂිකර්ම උපදේශකවරුන්ගේ තියෙන පුරප්පාඩු පුරවගෙන ඊළඟට අපේ අනෙකුත් නිලධාරීන්ගේ පුරප්පාඩු පුරවගෙන පරිශන මධ්‍යස්ථානවල විද්‍යාගාර වැඩි දියුණු කරලා මොකද පරිසරිතකාමී කෘෂිකර්මයට යනවා කියනකොටම අපිට තියෙනවා මේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා අනෙකුත් දේශීය කෘමිනාශක පලිබෝධ වර්ධන කිරීම සඳහා ක්‍රියාකාරකම් මේ හැමදේම සඳහා අපේ තාක්ෂණිකව අපි මෙවලම් දියුණු කරගන්න වෙනවා. ඒ නිසා ඒ සඳහා අපි අවශ්‍ය ක්‍රමවේද සකස් කරලා හැකි ඉක්මනින් ඒවත් සයිබල ගැන්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කරගන්න. ඒ තමයි රජයේ භෝග 16ක් හඳුන්වලා මේ වැඩි දියුණු කිරීම සඳහා පෞගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුදු දෙක 2019 2020 දී තීරණයක් කරලා තිබ්බා කැබිනට් අනුමැතියකුත් හම්බෙලා. ඒකෙදි භෝග 16ක් 16න් 13ක්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයපතේට අයිති වෙනවා. ඒ නිසා ඒ 13න් අපි මේ අවුරුදු 3 ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ආනයනය සඳහා වැඩි වියදමක් ගැන අර්ථාපල් රතුළුණු ලොකුළුණු ඊළඟ බඩේරෙඟු සහ මිරිස් හුදුයි රටකජුයි කියන මේ භෝග ටික අරගෙන ඒ සඳහා ලොකු වැඩ කටයුත්ත සිද්ධ කරන්න. එඳා මේ සැරේ උදල් වලින් උත් ඒ සඳහා වැඩිපුර ප්‍රමාණයක් 22 දී යොමු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපේ බලාපොරොත්තුව තමයි මේ මේක ස්වයංපෝෂිතතාවයට මිරිස් වල නම් විශේෂයෙන් අමු මිරිස් විතරයි අපි දැන් රටේ ස්වයංපෝෂිතද ඉන්නේ. වියලි මිරිස් වල වැඩි ප්‍රමාණයක් අපි දැනටත් ලංකාවට ගේනවා.
ඒක අවම කර ගැනීම සඳහා එහෙම නැත්නම් අවුරුදු 3ක සැලසුමක් කරා 2022 දී යම් කිසි පින්මක් උඩට එන්න. ඊළඟට මේ අවුරුද්ද තුල අපි බලාපොරොත්තු වෙන තව දෙයක් තමයි අමාත්‍යංශයත් එක්ක සම්බන්ධ වෙලා පළතුරු සහ මේ විශේෂයෙන්ම අනිකුත් අපේ අපිට දාලා භෝග සඳහා බීජ ගම්මාන සහ නිෂ්පාදන ගම්මාන කියලා හදන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සඳහා මූලික කාර්යයක් හැටියට තාක්ෂණය ලබා දීම සිළුම අපේ නිලධාරීන් හරහා සිදු කිරීමට නියමිතයි. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, දැන් කෘෂිකර්මය ගැන අපි කතා කරද්දී විශේෂයෙන්ම බීජ ගැන කතා නොකරම බෑ. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කරන බීජ හා රෝපණ ද්‍රව්‍ය වලට අපේ රටේ ගොවි ජනතාවගේ තියෙන්නේ දැඩි විශ්වාසයක් වගේම දැඩි බැඳීමක්. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ හරිත කෘෂිකර්මාන්තය තුල මොනවාගේ වැඩපිළිවෙලක්ද යෝජනා කරන්නේ විශේෂයෙන්ම මහා සහ යල කන්නවල ගොවි ජනතාවට අවශ්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය අඩුපාඩුවකින් තොරව ලබා දීම සඳහා? බීජ තමයි අපේ මූලික අමුද්‍රව්‍ය, එහෙම නැත්නම් මූලික යෙදුම. මොකද බීජවල ගුණාත්මය නැත්නම් එතරින් එහාට අපි වගාවේ ඇත්තටම බලාපොරොත්තු වෙන අස්වැන්න ලබා ගැනීම පිළිබඳ ලොකු ප්‍රශ්න එනවා. ඒති ඒ නිසා ඒක මූලික කර්තව්‍යයක් හැටියට හිතලා බීජ නිෂ්පාදනය සඳහා දැන්ටත් මූලික සැලසුම් හදලා තියෙන්නේ. ඉතින් අපි දේශීයව නිෂ්පාදනය කරන ඒ ලෝලු බීජ වර්ග මේසරේ අපි ලබා දෙන්න උත්සාහ කරනවා. අපි ඒ සඳහා ජංගම යෙදුමක් හැදීම සඳහා භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අපිට දැන් ඔය බීජ අලෙවි කිරීම සම්බන්ධ ගැටලු ගොඩක් තියෙනවා. ඒකට හේතුව තමයි ඒ ප්‍රමාණවත් බොහොම ගොවීන් ඉන්න ප්‍රදේශවල ඒ අලෙවි සෙල් ප්‍රමාණය මදි කියලා. ඒක අපේ මේ තියෙනවනේ මේ හෙළබොජුන් ජාලයක්. මේ හෙළබොජුන් ජාලයේ යම් කිසි ප්‍රමාණයක ඉඩක් නිකුත් කරලා ඒකෙන් බීජ අපේ බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු බීජ අලෙවි කිරීමට ක්‍රමවේදයක් සකස් කරනවා. බීජ සහ පැල බීජ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම. ඒ සඳහා අපිට මේ 2022 වර්ෂයට අත්‍යවශ්‍යම ස්තුති ගන්න දෙනවා අපේ කෘෂිකර්මයේ පිළිබඳ කරුවේ මුතුමාට. ඒ සඳහා රුපියල් බිලියන 1500ක් අපිට මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අමාත්‍යංශයෙන් ලැබුණු මුදලින් දීලා තියෙනවා. මොකද මේ බීජ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කර සකස් කරලා තාක්ෂණයෙන් පරිපූර්ණ බීජ ගොවි පරිවර්තනය කිරීම. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ සකස් කරන ලද මේ 2022 සැලැස්ම අපි අනිවාර්යයෙන්ම සමාජගත කළ යුතුමයි. ඒ වගේම ගොවි බීම් කරා ගෙන යා යුතුයි. එහෙම නැත්නම් ගොවි බීම් තුල ඒක ප්‍රායෝගිකකරණය කළ යුතුමයි. එහෙම වුණොත් තමයි අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උත්සාහය සාර්ථක වෙන්නේ. ඉතින් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙළවල් ගොවි බීම් කරා ගෙන යන්න මොන හරි සුවිශේෂී වැඩපිළිලක් සකස් කරනවද 2022 වර්ෂය තුල? 2022 දී ඇත්තටම මගේ බලාපොරොත්තුව තමයි මේ අපි ගාව තියෙන තාක්ෂණය වැඩි ප්‍රමාණයක් ගොවීන් පාවිච්චි කරනවා කියන එක තහවුරු කර ගැනීම සඳහා ක්‍රමවේද සකස් කරලා ඒක ලබා දීම. මොකද ඒකෙන් තමයි අපේ රටේ නිෂ්පාදනය වැඩි ගන්න පුළුවන්. අර ඇත්තටම සෞභාග්‍ය දැක්පෙත් තියෙන්නේ නිෂ්පාදකගේ කුඩා එකකවල නිෂ්පාදනතාවය වැඩි කරගන්න. ඒකට හොඳම විසඳුම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. ඒකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ තියෙන තාක්ෂණය ගොවි ජනතාවට ලැබීම සඳහා අපි සීලුම ක්‍රමවේද, ඒ කියන්නේ අපේ නිලධාරීන් හරහා මේ කටයුතු කිරීම සඳහා මේ 2022 උපරිම කාර්යභාරයක් ඉෂ්ට කරන්න වෙනවා. ඉතින් අද ගොවිබිම ටවුන්වල තුලින් අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 2022 ක්‍රියාකාරී සැලැස්ම, එහෙම නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකාර්මික සෞභාග්‍ය කරා යන වැඩපිළිවෙලේ ක්‍රියාන්විතය දිගහැරෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේ සඳහා ඔබව දැනුවත් කිරීමට අපත් සමග එකතු වෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත සිල්වා මැතිතුමාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ලබන සතියේත් අපි ගොවිබිම ටවුන්වල වැඩසටහන තුලින් ඔබව හමු වුණ බලාපොරොත්තුෙන් සමු ගන්නවා. එතෙක් ඔබ සැමට නිරුක් නිරෝගීමත් සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.